සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලපෙප් අඩවියේ ස්වස්ථ දත්ත පද්ධතිය අනුව වෛද්‍ය සැපයුම් අංශය තුළ තිබිය යුතු ශල්‍ය උපකරණ කාණ්ඩවලින් 3800ක පමණ ප්‍රමාණයක හිඟයක් පවතින බව වෛද්‍ය චමල් සංජීව පසුගියදා ප්‍රකාශ කළා. නමුත් මෙහි කිසිදු සත්‍යතාවයක් නැති බවයි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් එම ඖෂධ ඇතුළු උපකරණවල හිඟය පිළිබඳ වෛද්‍ය චමල් සංජීව ස්වස්ථ දත්ත පද්ධතිය උපයෝගී කරගනිමින් යළි අනාවරණය කළා. ඒ අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතිය ගැන පරීක්ෂණයක් සිදු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෛද්‍ය සැපයුම් දත්ත පද්ධතිය ප්‍රශ්න සහගත නම් ඒ අනුව ඇස්තමේන්තුගත තොරතුරු ලබා ගන්න බැරි නම් ඒක පෙන්වන තොරතුරුට වඩා පරස්පර විරෝධී තොරතුරු අමාත්‍යාංශයේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරේ ප්‍රකාශ කරනවා නම් එම දත්ත පද්ධතියේ නැති ඖෂධ රෝහල්වල පවතිනවා නම් දත්ත පද්ධතිය අනුව පුරෝකථන කරන්න බැරි නම් මේ වියදම් කරන්න කරපු සහ වියදම් කරන නියමිත මිලියන 700 කියන්නේ තවත් සාපරාදී මූල්‍ය පරිහරණයක් අයුත් අලාභයක් ඒ වගේම තමයි ජනතාවට බරපතල ආර්ථික අයුක්තියක්. අපි සතුරු වෙනවා ජනමාධ්‍ය ඔස්සේ අපි කරපු අනාවරණයෙන් පස්සේ අද ආරක්ෂක අමාත්‍යාංශය දුරකථනයෙන් දැනුම් දීමක් කළා. ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කරන්නට මූලික කටයුතු ආරම්භ කරන බව මෙතර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍යවරුන් පවසන ඕනෑම යෝජනාවකට ඉදිරියේදී තමන් එකඟ වන බව වෛද්‍ය රුක්ෂන් බෙල්ලන පවසනවා. විශේෂයෙන් රෝගී ජනතාව අපහසුතාවයට පත් වෙනවා නම් මම එතන නැහැ කියන එකයි මං කියන්නේ. මම ඉන්නේ වෘත්තීය සමිති වැඩවර්ජනය නොකර ඉල්ලීම් ජයග්‍රහණය කරන්න ඕනේ කියන මතේ. සේවකයා නෙමෙයි වැදගත් සේවය. සේවකයා අපි නම් කරලා තියෙන්නේ මම නෙමෙයි ඩියුටි ලිස්ට් කියලා තියෙන රාජකාරී ලයිස්තුවක් කියලා. ඒකෙම අඩංගු විය යුතු කරුණු ඒ අනුව සේවකයා සුළු සේවය සුළු නැහැ. ඉදිරියේදී කටයුතු කරන්නේ අමාත්‍යංශයෙන් කියන වෛද්‍යවරුන් කියන ඕනෑම යෝජනාවකට මම එකඟ වෙනවා. හැබැයි මෙහෙමයි, ඒ යෝජනාවට මම එකඟ වෙලා මට ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කිරීම පිළිබඳව ලැබෙනවා නම් යම්කිසි ට්‍රාන්ස්ෆර් එකක් කියලා මම විශ්වාසමයි යනවා. මෙතර සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත් කළ විශේෂ කමිටුව අද පසුර තුනට රැස්වීමට නියමිතව තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.